මහිතන්නේ විශේෂයෙන්ම අපි වයස අවුරුදු 5ට අඩු දරුවන් පිළිබඳව තමයි විශේෂයෙන්ම අවධානය යොමු කරේ. ඒ අනුව දරුවන් සියල්ලකගේම බර මැනීමට අපි බලාපොරොත්තු වුණා. ඉතින් ඒ අනුව අපිට පුළුවන් වුණා අපි බලාපොරොත්තු වුණු පරිදි 95%ක දරුවන්ගේ ප්‍රතිශතයක් අපිට ආවරණය කරන්න ලැබුණා. ඉතාමත්ම හොඳ තත්ත්වයක් මොකද අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 95%ක් අපිට පෝෂණ තත්ත්වය ඒගොල්ලන්ගේ කොහොමද කියන එක පිළිබඳ වාර්තා ලැබිලා තියෙනවා. ඉතින් මේ අනුව මම හැමෝම බලන් ඉන්නේ අපේ මේ පෝෂණ තත්ත්වය වෙනසක් වෙලා තියෙනවද කියලා. සීලුම නිර්ණායකවල අපි දැක්කා යම් වැඩිවීමක් මන්ද පෝෂණ තත්ත්වයේ යම් වැඩිවීමක් දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම බර අඩු ප්‍රතිශතයේ 15%ක් කියන්නේ 3%ක වැඩිවීමක් දක්නට ලැබෙනවා. මිටි බව සහ කුෂ බවේ 2%ක වැඩිවීමක් පහුගිය වසරට වැඩිය දක්නට ලැබෙනවා. මේ අනුව බලනකොට මන්ද පෝෂණ තත්ත්වය ඇත්තටම අපි බලාපොරොත්තු වුණා මේ ආර්ථික අවපීඩනයත් එක්ක ඒ වගේම අනිකුත් අපේ කාර්ය මණ්ඩලවලට ඇති වෙච්ච ගැටලුත් එක්ක මන්ද පෝෂණ තත්ත්වයේ යම් වැඩිවීමක් දක්නට ලැබෙයි කියලා බලාපොරොත්තු වුණා. ඒ අනුව පොඩි වැඩිවීමක් දක්නට ලැබීවිලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ සම්බන්ධයෙන් අපි සෞඛ්‍ය අමාත්‍යාංශයත් රජයත් විශේෂ ක්‍රියාමාර්ගයන් ගනිමින් පවතිනවා. අපි දන්නවා මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම ජනාධිපති කාර්ය සාධන බලකායක් අපි හිටවලා තියෙනවා. ඒ වගේම ජනාධිපති මට්ටමේ සිට ග්‍රාමීය මට්ටමට යනකම් විශේෂ පෝෂණය ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ කමිටු සකස් කරලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරමින් පවතිනවා. Enjoy 1% merchant commission when you accept Lanka Pay cards. Contact these banks today. ආහාර සුරක්ෂිතතාවය වැඩි දියුණු කරලා දරුවන්ගේ මන්ද පෝෂණය තවදුරටත් අවම කරන්න අඩු කරන්න කටයුතු කරන්න. ඒ වගේම ලබන වසරේ ප්‍රතිපාදනවලුත් නව අයවැයෙන් අලුත් දේවල් ගොඩක් පෝෂණ තත්ත්වය නගා සිටුවන්ට විශේෂයෙන්ම කැපකරු ක්‍රමයක් ඇති කරන්න. ආර්ථික අවපාතයක් තියෙන පවුල්වලට විශේෂයෙන්ම ආහාර මළු ලබා දීම වැනි කටයුතු කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම මම හිතන්නේ ත්‍රිපෝෂ අපි අතිරේක ආහාරයක් විදිහට දරුවන්ට ලබා දෙනවා. මන්ද පෝෂණය සහිත දරුවන්ට ඒක සඳහා තියෙන නිෂ්පාදනයේ ඇලෝකේෂන් එක වැඩි කරලා තියෙනවා. බිලියන 2 තිබිච්ච එක බිලියන 12ක් දක්වා වැඩි කරලා තියෙනවා ලබන වසරේදී. අපි හිතනවා මෙවැනි පෝෂණයේ සම්බන්ධයෙන් කරන මැදිහත් වීම හින්දා මන්ද පෝෂණ තත්ත්වය රජය විසින් මැදිහත් වෙලා අපිට තවදුරටත් අඩු කරගන්න මන්ද පෝෂණ තත්ත්වය අඩු කරගන්න අපිට ඉදිරියේදී කටයුතු කරන්න වෙනවා. ඉතින් මම හිතන්නේ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න කළා දරුවන්ට පුළුවන් තරමක් හොඳ ආහාර වේලක් ලබා දීමට. මම හිතන්නේ අපිට විශේෂයෙන්ම රජයේ මුදල්ම මතම රැඳා පවතින්නේ නැතුව මාධ්‍ය හරහා හෝ එහෙම නැත්නම් ධනපතියන්ගේ ආධාර ඒ වගේම රාජනවන සංවිධානවල ආධාර ලබාගෙන මේ සම්බන්ධයෙන් කටයුතු කරලා මේ මන්ද පෝෂණ තත්ත්වය තවදුරටත් අවම කරන්න අපි සියලු දෙනාටම කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.